Well, we are going to start our simple and practical English lesson, which is very useful for you for your day-to-day uses. කෑම නරක් වෙලා කියලා අපි කියන්නේ food is spoiled, spoiled. Spoiled කියන වචනය මතක තියාගන්න d අකුර සහිත නාම විශේෂණයක්. නාම විශේෂණ වලින් වාක්‍ය හදනකොට නිතරම am, is, are කියන වචන දාන්න. එතකොට food is spoiled කියලා කියන්නේ ඒ නිසා. Is දැම්මේ නාම විශේෂණයක් නිසා. Adjective එකක් නිසා. එහෙනම් මින් ඉදිරියටත් ඔය adjectives ඉගෙන ගත්තොත් is කියන වචනේ දානවද වාක්‍ය හදන්න? අනිවාර්යෙන් දානවා. කෑම නරක් වෙලා කියන තැන ඉඳලා අපි යමු අලුත් වාක්‍යයකට. මේ යෝගට් එක කල්ලිකුත් වෙලා. This yogurt is expired. එතන අපි expire කියන ක්‍රියාපදයටත් expire කියන පදයටත් d අකුර එකතු කරලා තියෙනවා. මෙතනදී මේ expired කියන වචනය adjective එකක් විදිහටයි භාවිතා වෙන්නේ. මේ යෝගට් එක expire වෙලා නැත්නම් කල්ලිකුත් වෙලා. ඒතර කන්න හොඳ නෑ නේද? This yogurt is expired. මාළු ටික නරක් වෙලා. මාළු නරක් වෙලා නම් අපි කියන්නේ rotten කියලායි. මාළු නරක් වෙලා නම් rotten කියලායි අපි කියන්නේ. The fish is rotten. ඇයි මේ the fish කියන්නේ? දැන් ඔයගොල්ලෝ අහලා ඇති මූලික ඉංග්‍රීසි ව්‍යාකරණයේදී fish කියන පදයට මුලින් the යෙදීම සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. fish කියන පදයට මුලින් the යෙදීම සාමාන්‍යයෙන් අපි කරන්නේ නැහැ සාමාන්‍ය මූලික නීති අනුව ව්‍යාකරණයේදී. හැබැයි spoken english වල බ්‍රිතාන්‍ය වහරක් තියෙනවා මාළු ටික කියලා කියනකොට the fish කියලා කියනවා. මාළු නරක් වෙලා නම් rotten. දැන් ඔයගොල්ලෝ මගෙන් අහන්න ඕනේ සර් රොටන් පාවිච්චි කරන්නේ මොන වගේ තැන්වලද කියලා. රොටන් පාවිච්චි කරන්නේ නරක් වෙලා කියලා කියන්නේ ඒ දේ ඇත්තටම නිකන් අර අපි කියන්නේ යම් දෙයක් දිරාපත් වෙනවා යම් දෙයක් නිකන් ෂය වෙනවා එහෙම නැත්නම් වෙනස් වීමකට භාජනය වෙලා ටිකක් ගඳක් වගේ එනවා අන්න එහෙම එනකොට අපි කියන්නේ රොටන් කියලා. අපි කියනවා එය පරිභෝජනයට සුදුසු නැහැ කියලා. පරිභෝජනයට කියන්නේ consumption. පරිභෝජනය consumption. ඉතින් ඒක පරිභෝජනයට සුදුසු නැහැ කියලා අපි කියන්නේ it's not good for consumption. දැන් අනාගත කාලයෙන් කියනවා කිරි නරක් වෙයි කියලා. milk will spoil. දැන් මෙතන ed දැම්මේ නැහැ. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි සර් කලින් සර් ed දැම්මනේ? ඇයි දැන් දැම්මේ නැත්තේ? දැන් මෙතන අපි පාවිච්චි කරන්නේ spoil කියන ක්‍රියාපදය. කොන්න හොඳට අහගන්න අමාරුයි මේ පාඩම දැන්. අමාරු වෙනව පොඩ පොඩ. නරක් වෙනවට spoil කියලා කියනවා. ක්‍රියාපදය. ඔකට ed දැම්මාම එකක් තමයි ක්‍රියාපදයක් අතීත කාලෙට හැරෙනවා. ඒ වගේම spoil වලට ed දැම්මාම ඒක නාම විශේෂණයක් විදිහටත් ව්‍යාකරණේ සලකනවා. නාම විශේෂණයක්. එතකොට අපි දැන් කලින් පාවිච්චි කරේ spoiled කියන d අකුර සහිත නාම විශේෂණය. කිරි නරක් වෙයි කියනකොට අනාගතය නිසා දැන් මේකට ed දාන්නේ නැහැ. කිරි නරක් වෙයි කියන්නේ milk will spoil. දැන් මෙහි ඉදලා තියෙන්නේ spoil කියන ක්‍රියාපදය. කිරි නරක් වෙයි milk will spoil. දැන් ඒක නරක් වෙයි කියලා අනාගත කාලෙක කොහොමද කියන්නේ? it will spoil. දැන් මෙතන ඒක කියන එකනේ වාක්‍ය ආරම්භක පදේ වෙන්නේ. ඒක නරක් වෙයි. it will spoil. එතෙන්ට ඉරි දැම්මේ නැත්තේ ඇයි? අනාගත කාල වාක්‍ය වලදී will වලට පස්සේ දාන්නේ ක්‍රියාමූලයක්. ඉරි දාන්න බෑ. එහෙනම් ඒක නරක් වෙයි කියනකොට spoil කියන මූලික ක්‍රියාපදය පාවිච්චි කරන්න ඕනේ. it will spoil කියලා. ඒක නරක් වෙයි. මේවා නරක් වෙච්ච එළවලු. These are rotten vegetables. දැන් බලන්න ගොඩාක් නරක් වෙච්ච ගතිය වැඩි නම් අපි කියන්නේ rotten කියලා. R O T T E N. These are rotten vegetables. මේවා නරක් වෙච්ච එළවලු. එතනදී vegetables කියන වචනයට නාම විශේෂණයක් ලෙස rotten භාවිතා කරලා තියෙනවා. මේවා නරක් වෙච්ච එළවලු these are rotten vegetables.
this is an overripe mango. ඉදුණු කියන අදහස අපි ගන්නේ ripe කියන වචනෙන් ඉදුණු. මේක නාම විශේෂණ පදයක්. එතකොට අපි කියනවා නම් මේක ඉදිලා කියලා. දැන් මම ඔයගලන්ට කිව්වනේ නාම විශේෂණ වලින් වාක්‍ය හදන විදිය. දැන් අපි කියනවා මේ අඹ ගෙඩිය ඉදිලා. is කියන වචනය දාන්න ඕනේ නාම විශේෂණ වලින් වාක්‍ය හදනවා නම්. එතකොට ripe කියන්නේ නාම විශේෂණ පදයක්. මේ අඹ ගෙඩිය ඉදිලා කියලා අපි කියන්නේ this mango is ripe. this mango is ripe. ඉදිලා වැඩි වෙලා නම් ඉදිලා වැඩි වෙලා කුණු වෙච්ච ගතියක් තියෙනවා නම් අපි කියනවා over ripe කියලා. over කියන වචනය ඊට මුලින් යොදන්න ඕනේ. බලන්න මේ වාක්‍ය ලියන විදිහ this is an over ripe mango. ripe කියන වචනයට මුලින් over කියන පදේ යොදලා තියෙනවා. over. එතකොට ආර අකුරු දෙකක් එක ළඟ තියෙනවා. this is an over ripe mango. ඇයි n යෙදෙන්නේ? over ripe mango කියනකොට පටන් ගන්න වවල් එකකින්. ඕ අකුර වවල්නේ. ඒ නිසා මේක ඉදිලා වැඩි වෙච්ච අඹ ගෙඩියක් කියලා අපි කියන්නේ this is an over ripe mango. මට ඕනේ ඉදිච්ච අඹ ටිකක්. ඉදිච්ච කියලා අපි කියන්නේ ripe. දැන් බලන්න mangoes කියන නාම පදයට මුලින් ripe කියන නාම විශේෂණය යෙදෙනවා. නාම පදයකට මුලින් යෙදෙන්නේ මොන වචනද? නාම විශේෂණ. නාම පදේ විස්තර කරනවා. අඹ මොන අඹද? ඉදුණු අඹ. එහෙනම් මේ ripe කියන වචනය නාම විශේෂණ පදයක්. විස්තර කරන පදයක්. ripe mangoes ඉදුණු අඹ. මට ඕනේ ඉදුණු අඹ ටිකක්. අපි කියනවා මේ පළතුරු කුණු වෙන්න පටන් අරන් කියලා. මේ පළතුරු ටික ඉංග්‍රීසි වල fruit කියන වචනයට මුලින් සාමාන්‍යයෙන් ද යෙදෙන්නේ නැහැ. නමුත් spoken english වල මේ පළතුරු ටික කියලා අපි කියන්නේ the fruit. the fruit is starting කියුවොත් ඒකේ තේරුම මේ පළතුරු ටික පටන් අරගෙන මොනවා වෙන්නද? to go rotten කුණු වෙන්න පටන් අරන්. the fruit පළතුරු ටික the fruit is starting to go rotten. අර විශේෂණ පදයේ rotten කියන වචනෙන් ක්‍රියාපදය අපි හදාගන්නේ go එකතු කළා. කන්න එපා කුණු වෙච්ච apple. don't eat rotten apples. දැන් apples කියන්නේ නාම පදය. ඒ නාම පදයට අපි rotten කියන නාම විශේෂණය යොදලා තියෙනවා. ඉතින් අපි කියනවා කන්න එපා කුණු වෙච්ච apple. don't eat rotten apples. දැන් අපි කියනවා මේ pears ගෙඩිය නරක් වෙලා. this pear is rotten. නරක් වෙලා. to the core. to the core කියලා කියන්නේ පතුලටම ගැඹුරටම කියන එක. මැද්දටම. this pear is rotten to the core. දැන් පාන් වගේ දෙයක් අපි කියනවා මේ පාන් ගෙඩිය සවුත් වෙලා කියලා. පාන් එක සවුත් වෙලා. this bread is stale කියලායි අපි කියන්නේ. ඊතර වෙන වචනයක් පාවිච්චි කරන්නේ නිකන් පරණ ගතියක් වගේ පේන්න තියෙනවා. නිකන් හයයි වගේ. හයයි වගේ ගතියක් තියෙන. එතකොට කියන්නේ stale කියලා. පරණයි නම් සවුත් වෙනවා අපි කියනවා stale කියලා. එහෙනම් පාන් වලට කේක් වලට අපි කියන biscuits වලට stale කියලායි කියන්නේ. එහෙනම් අපි කියනවා this bread is stale. මේ පාන් ගෙඩිය නැත්තම් මේ පාන් එක නරක් වෙලා. දැන් බලන්න බහුවචන වාක්‍යයක් මම කියනවා මේ biscuits නරක් වෙලා. these biscuits are stale. these biscuits are කියලා එන්න ඕනේ මගේ පුතේ බහුවචනයිනේ. this වල බහුවචනය these. මේ biscuits නරක් වෙලා. these biscuits are stale. ඒ කියන්නේ පහු මේ කල්ලිකුත් වෙලා නිකන් හයිය ගතියක් වගේ තියෙනවා නැත්නම් කුඩු හැලෙන ගතියක් තියෙනවා නේද කමන්නේ. stale. stale. biscuits වලට stale කියලායි කියන්නේ. එතකොට මෙතන these biscuits බහුවචන නිසා ආ කියලා භාවිතා වුණා. දැන් අපි කියනවා මේ පුස්කාපු කෑම කන්න එපා. පුස්කාපු කෑම වලට කියන්නේ moldy food. moldy. moldy food. පුස් වලට කියනවා mold කියලා. mold. පුස් සහිත කියන්නේ moldy. y අකුර එකතු වුණාම නාම විශේෂණය. y අකුර නැති වුණොත් නාම පදයේ පුස් වලට mold. don't eat moldy food කියන්නේ පුස්කාපු කෑම කන්න එපා. moldy.
this cake is small ඩි කියලා අපිට කියන්න පුළුවන් මේ කේක් කෑල්ල පුස්කාල this cake is small d m o u l d y small d නාම විශේෂණ පදයක් adjective එකක් මේ මොහොතට සමගන්නයි සූදානම් වෙන්නේ wish you all the best